ද මම දැක්කා අපේ මිත්‍රයා නලින්ද දැච සහෝදරයා මාධ්‍යයට යම් ප්‍රකාශයක් කරනවා. මට තේරෙන්නේ නැහැ මේ ජනතා මිත්‍ර පිරුණේ සහෝදරෙන්ට සිංහල තේරෙන්නේ නැද්ද කියලා. දැන් පැහැදිලිවම අපි ලිඛිතව දැනුම් දුන්නා. අපි විවාද දෙකටම සූදානම්. එකවර එක තැන ඉඳගෙන මේ දින ටික දාගමු කියලා. දැන් මම ඊයේ අදත් එතුමාට කතා කරා පාර්ලිමේන්තුවේ ඉන්න. මොකද පාර්ලිමේන්තුව පොදු ස්ථානයක් නිසා ඇවිල්ලා මේක කතා කරගමු කියලා. හැබැයි එතුමා එන පාටක් නැහැ. එතුමා හරි උත්තරයක් ලැබුණේ නැහැ. අද නැවත එතුමා මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා 20ට කලින් දිනයක් අපිට නම් කරන්න කියලා. හැබැයි මේ කියන්නේ නායකයාගේ නායකින්ගේ විවාදය ගැන විතරයි. ආර්ථික කවුන්සිල දෙක ගැන විවාද ගැන කියන්නේ නැහැ. නායකයා එන්නේ නැත්නම් ඒකන සලකා බලමුලු. නායකයා අපේ නායකයා අවස්ථා ගණනාවකදී නායකයා එනවා කියලා දෙනවා. මට තේරෙන්නේ නැහැ දැන් සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසියෙන් හරි වෙන භාෂාවකින් හරි නායකයා කියන්න ඕනද කියලා මේ කාරණේ. ඒ නිසා පැහැදිලිවම නායකයා එනවා. ආන්තරික ආර්ථික කවුන්සිලෙත් එනවා අපි. එකවර ඉඳගෙන එක තැන ඉඳගෙන දින දෙකම දාගමු. මේක තව මම දන්නේ නැහැ කොහොම කියන්නද කියලා. තාම සරලව මේ කියන්නේ මේ සහෝදරුරුන්ට. ඒ නිසා මම පැහැදිලිවම මේ රටේ මධ්‍යස්ථ යම් පිරිසකට යම් සමාජයකට යම් සභාවකට ආරාධනා කරනවා මේකට මැදිහත් වෙන්න. දැන් මේකට කලින් එක්තරා මම නම කියන්න කැමති නැහැ එතුමා මට නම කියන්න එපා කියපු නිසා ස්වාධීන මාධ්‍යවේදියෙක් බොහොම ප්‍රවීණ මාධ්‍යවේදියෙක් උත්සාහ කරා අපි දෙන්නා එක තැනකට ගන්න. ඔහු ස්වාධීනයි. එකවත් කිසිම ආයතනයකට ඔහු බැඳිලා නැහැ. හැබැයි නලින්ද ජයතිස්ස අපේ හිතවත් මන්ත්‍රීතුමා ඒකට එකඟ වුණේ නැහැ. එක තැනක කතා කරන්නේ ස්වාධීන මධ්‍යස්ථ පුද්ගලෙක් එක්ක. ඒ නිසා අපි දැක්කා නීති ශිෂ්‍ය සංගමය අපිට ආරාධනා කරා. මම නීති ශිෂ්‍යෙන්ට කිව්වා කැඳවන්න අපි දෙන්නම එක තැනකට. එතකොට මැදිහත්කාර පාර්ශවයක් ඉන්නවා, සාක්කි තියෙනවා, කැඳවල මේ ගැන කතා කරන්න කියලා. ඒ වගේම මම නීතිජ සංගමයට කියනවා. එහෙම නැත්නම් GMO එකට කියනවා. එහෙම නැත්නම් අපේ රටේ තියෙනවා වාණිජ මණ්ඩල, නොඑක් ව්‍යවසායක වෘත්තීය කණ්ඩායම් නියෝජනය කරන සභාව තියෙනවා. ඒ කාට හරි කියනවා මේකට මැදිහත් වෙන්න. මේ මැදිහත්කාර පාර්ශවයක් හිටියා නම් මේ කාටවත් මග අරින්න බෑ. අපි පැහැදිලිවම කියනවා අපි මේ විවාද දෙකටම සූදානම්. මේක කොච්චරවත් කියන්නද? නායකතුමා කොච්චරවත් කිව්වද? විවාද දෙකටම සූදානම්. එකවර දින යොදාගෙන විවාද දෙකම පවත්වමු. මේ මාසය ඇතුළත. මේක මිටට කියන්න මට භාෂාවක් නැහැ. ඒ නිසා මග අරින්න එපා, කර අරින්න එපා. අපිට බොහොම පැහැදිලි දැන් රටටත් පැහැදිලිලා තියෙනවා මේකේ කාටද මගරින්න තියෙන උමනාව තියෙන්නේ කියන එක. සා පැහැදිලිවම තමන් පක්ෂයක් විදියට තමන්ට ප්‍රතිපත්තියක් තියෙනවා නම් වැඩපිළිවෙලක් තියෙනවා නම් ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා නම් ආර්ථික කණ්ඩායම් දෙක අතර විවාදයක් ඒ වගේම නායකයෝ දෙන්න අතර විවාදයක් පැවැත්වීම සඳහා එකවර දිනමක් වාන උදමා ගැනීමට එක තැනකට ඉඳගන්න එන්න හෙට පාර්ලිමේන්තුවෙත් මම ඉන්නවා. එහෙම නැත්නම් මැදිහත්කාර පාර්ශවයක් වහාම මැදිහත් වෙන්නේ. එහෙම නැත්නම් මේක විහිළුවක් බවට පත් වෙනවා රටේ ජනතාවට. මොකද අපිට ඕන තරම් ආදර්ශ තියෙනවා ලෝකේ රටවල විවාද කරන විදිය, විවාද රීති. අපිට ඒ ආදර්ශයක් අරගෙන බොහොම උසස් මට්ටමේ, ප්‍රවීණ මට්ටමේ විවාදයක් විදියට මේ විවාද දෙකම පවත්වන්න පුළුවන්. ඒ නිසා අපි නැවත නැවතත් කියන්නේ එකක් මග අරින්න තව එකක් ඉස්සරහට දාන එක නෙමෙයි කරන්න ඕනේ. දෙක සඳහාම එකඟ වීම සහ දෙක සඳහාම එකවර දින වකවානු යොදා ගැනීම. දෙකටම එක දවසේ දින යොදා ගැනීම තමයි අපි කියන්නේ. එක දවසේ විවාද දෙකම පවත්වන එක ප්‍රායෝගික නෑනේ. අපි පැහැදිලි ඔබතුමාට පැහැදිලිනේ අපි කියන කාරණේ. අපි කියන්නේ විවාද දෙකටම සූදානම්. ඒගොල්ලෝ කියනවා විවාද දෙකටම සූදානම් කියලා. ඒගොල්ලෝ කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ නායකයෝ දෙන්න විවාද කරමු, නායකයා එන්නේ නැත්නම් අනිත් එක කරමුලු. අපිට මේ මැයි මාසයේ ඇතුළත යම් කිසි නිශ්චිත කාලයක් ඇතුළත අපි කියමුකෝ 15 පස්සේ 15 27 අතර ආර්ථික කමිටුව එම් නැත්නම් 20 25 අතර නායකයෝ විදිහට දැන් වෙන්න ඕනේ දිනේ නෙමෙයි විතර ප්‍රශ්නේ තියෙන්නේ. මේ විවාද දෙකටම සූදානම්ද කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ නැහැනේ මේ විවාද දෙකටම සූදානම් කියලා. ඒගොල්ලෝ කියන්නේ නායකයා එන්නේ නැත්නම් ආර්ථික කමිටුවත් එක්ක විවාදෙලු. නායකයා එනවා කියලා දැන් අටපාරක් නම් පරද්ද අපේ නායකතුමා කියලා දිනවා. ඉතින් මේක තේරෙන්නේ නැද්ද? අපි කියන්නේ එකවර ඉඳගෙන විවාද දෙකම සඳහා දිනමක් වානු දා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන අනිත් පහසුකම් සහ අපිට අවශ්‍ය මේ යම් කිසි යාන්ත්‍රණයක් සකස් කර ගැනීම, මේක ප්‍රචාරය කරන මාධ්‍ය හෝ මාධ්‍ය ආයතන තෝරා ගැනීම, ඒව සරලයි.
ඉස්සලාම එකඟ වෙන්න කරුණා කරලා විවාද දෙකම පැවැත්වීම සඳහා. ඊට පස්සේ අපි එක තැන ඉඳගෙන එකවර දින දෙක දාගමු. ඒ කියන්නේ අද වෙනකන් දැන් දින දා ගන්නත් හම්බෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ අද වෙනකන් කතා කරලා හෝ වෙන ක්‍රමයකින්. නෑ මම අද උදේ ටෙලිෆෝන් එකෙන් කතා කරා. හරි. එතකොට එතුමාට අපි ලිඛිතව කිව්වා අද සහ හෙට අතට පාර්ලිමේන්තුවේදී හමු වෙමුයි කියලා. ඉතින් එතුමා ඒකට උත්තරයක් දෙන්න නැතුව මම දැක්කා 20ට කලින් දින 3ක් ඉල්ලනවා. සමග ජනබල බලවේගය හැටියට සජිත් ප්‍රේමදාස තුමා, ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස තුමා නායකතුමා. ඔව්. කිසිම මේක මගහැරීමක් නැහැනේ. ඉතින් අපේ සජිත් ප්‍රේම ඔබතුමා ඔව් නෑ. ඔබතුමාලා චෝදනා කරනවාද ජාතික ජන බලවේගයේ නායකතුමා හෝ ඔවුන්ගේ පාර්ශවයෙන් මේක මගහරිනවා කියලා? එකක්නේ මගහරින්නේ මේගොල්ලෝ. මේගොල්ලෝ ඉස්සරහට දානවා නායකයෝ දෙන්නගේ විවාදේ. අර ආර්ථික කමිටු විවාදේ ගැන කතා කරන්නේ නෑ. අපි තමයි ආර්ථික කමිටු දෙක අතර විවාදයට ආරාධනා කරේ. හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා නෑ ඒක ඕනේ නෑ නායක දෙන්නගේ විවාදේ තියමු කියලා. අපි කිව්වා මොකද්ද? අපි ඒකටත් සූදානම්. අපි කියන්නේ විවාද දෙකම තියමු කියලා. ජාතික ජන බලවේගයේ පැහැදිලිව කියලා තියෙනවා නායකයන්ගේ සාකච්ඡාව සූදානම්. දින ඒගොල්ලෝ කිව්වා ඒක පාර්ශිකව. හැබැයි ඉස්ලාම වෙන්න ඕන දේ තමයි විවාද දෙකටම ඒගොල්ලෝ එකඟ වෙන්න ඕන. එහෙම නැත්නම් කියන්නේ අපිට ආර්ථික කවුන්සිලයක් නෑ. අපි ඒකට කැමතිනේ, අපි බයයි. එතකොට අපිට පුළුවන් ඉතින් නායකයෝ දෙන්න විවාදිතරක් තියන්න. ඒ කියන්නේ එක සාකච්ඡාවක් නවත් ඔබතුමාලා එකඟ වෙන්නේ නැහැ. අපි එකගයි දෙකටම අපි එක කියලා ඉවරයි. දෙකටමනේ එකක් වුණා. එක සාකච්ඡාවට එකඟ වෙන්න ඉස්සල්ලා මේගොල්ලෝ කියන්නේ අනිත් එකට නම් බෑ කියලා. එහෙම බෑ කියන්නෙත් නැහැ. අපි කියනවා දෙකටම කැමති කියලා. ඒගොල්ලෝ කොහොමත් කියලා නැහැ දෙකටම කැමති කියලා. ඒගොල්ලෝ කියන්නේ නායකයෝ දෙන්නගේ කරමු. ඒකට සජිත් බෑ කියනවනම් අනිත් එක කරමු. සජිත් බෑ කිව්වේ නැහැ. සජිත් තමයි හත් අට පාරක්ම කිව්වේ මේ සූදානම් කියලා. අනුර කුමාරගේ කටින් මේ විවාදයේ සූදානම් කිව්වේ නැහැ. ටිල් විල්ලා වෙන වෙන අය තමයි කිව්වේ සූදානම් කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මල්ලි ඒවා දැන් සීසී කට කැඩලා දැන් අයිතිකාරය හොයන්න වෙනවා. මේ විශාල CID එකේ පරීක්ෂණයක් පවත්වලා නැත්තම් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය ගේන්න එනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අයිතිකාරය හොයන්න. මොකද අයිතිකාරයෝ ගොඩයි, ජනාධිපති ධුර අපේක්ෂකයෝ ගොඩයි. හැබැයි ඒ කොච්චර හිටියත් රටේ ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක නෑ. ඒකයි තියෙන දුක. ඒක ඉතින් රේස් එකට තියලා බලන්න රස්සයාගේ තරම්ම බලා ගන්න පුළුවන් රේස් එකට තිබ්බහම. අපිට අභියෝගයක් නැහැ. අපි රටේම පක්ෂයේ සමග ජන බලවේගය. සමහරු එක එක ප්‍රාදේශීය දේශපාලන ව්‍යාපාර විතරයි. දෙකම තියන්න පුළුවන් මේ මාසය තුළද? අපි කියන්නේ හෙට එන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න දින දෙක එකවර අපි දාගන්න. සත් නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.